අද දවසේ දේශියාදෙන් දෙපාර්තමේන්තුවේ වෘත්ති සමිති එකමුතු විදියට සහ සුරාබ දෙපාර්තමේන්තුවේ වෘත්ති සමිති එකමුතු විදියට මේ මුදල් අමාත්‍යාංශයේ ඉස්සරහට ඇවිල්ලා අපි මේ උද්ඝෝෂණය කරලා මේ විරෝධතාවය පළකරලා අපි රජයට කියන්නේ රජයේ විසින් පෞගිය 7 වෙනිදා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරලා තියෙන කැටුම් පත විශේෂයෙන්ම දේශියාදෙන් දෙපාර්තමේන්තුවේ සහ සුරාබ දෙපාර්තමේන්තුවේ මෙතෙක් පරිපාලනය කරලාද බදු 50ක් සහ විශ්‍යාවතයන් ගණනාවක් ඉවත් කරලා ඒක භාණ්ඩාගාරයේ ඒකකයක් විතර ගන්න යනවා. මෙන්න මේක තමයි ප්‍රධාන තියෙන ප්‍රශ්නේ. මොකද මේ රටේ දේශියාදෙන් දෙපාර්තමේන්තුව පටන් අරන් මේ අවුරුද්දේ අවුරුදු 90ක් වෙනවා. 1932 පටන් ගත්තේ අවුරුදු 90ක් වෙනවා. මේ රටේ බදු එකතු කරන්න ආයතන තුනක් තියෙනවා. අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ රජයට මේ ආයතන තුන මදි වුණේ මොකද? එහෙමනම් අමාත්‍යාංශය තුල වෙන මේකකයක් හදන්නේ ඇයි කියලා. අපි දන්නේ සමාගමද්ද අධිකාරියක්ද මණ්ඩලයක්ද සංස්ථාවක්ද කියලා. හැබැයි අපි එක දෙයක් දකිනවා. මේ පනත තුල කියනවා මේ පනතේ අරමුණ මේ දෙපාර්තමේන්තුව එකතු කරලා දෙන ආදායම කාර්යක්ෂම එකතු කරන්න කියලා. හැබැයි අපිට ප්‍රශ්නයක් තියෙනවා මේ පනත අධ්‍යයනය කරනකොට පනතට සම්බන්ධ වෙන ආයතන ගණනාව. හරි. අවසානයේ මේක දිස්ත්‍රික් ලේකම්වරු දක්වා යනවා. එතකොට ඊළඟ ප්‍රශ්නේ තමයි මේක අතිශය සංකීර්ණ වෙනවා. ඒ වගේම මේ එකතු කරලා දෙන බදු මුදල් භාණ්ඩාගාරයේ විශේෂයෙන්ම ඒකාබද්ධ අරමුදලට එන්නේ නැහැ කියන ස්ථාවරය තමයි අපි ඉන්නේ. මොකද තමුන්නාන්සලා දන්නවා මීට පෙර මීට අවුරුදු 8කට ඉතර ඉස්සෙල්ලා මේ රජයේම දේශියාදෙන් දෙපාර්තමේන්තුව එකතු කරපු විදුලි ඡන්ද සේවා බද්ද ඉවත් කරලා TRC එකට දුන්නා. අවසානයේ රටේ චෝදනාවක් ගියා, ආන්දෝලනයක් ගියා, TRC එක ඒ මුදල් අවභාවිතා කරා කියලා කැබිනට් තීරණයක් මත. ඒ නිසා අපි කියන්නේ දේශියාදෙන් දෙපාර්තමේන්තුවේ සුරාබදු දෙපාර්තමේන්තුවේ බදු එකතු කරනවා වගේම ඒ බද්ද ආරක්ෂා කරන්නත් ඕනේ. ඒකේ ප්‍රතිලාභය මේ රටේ ජනතාවට යන්න ඕනේ. එහෙම නැත්නම් එතන බරපතල ප්‍රශ්නක් තියෙනවා. මොකද හෙට දවසේ අමාත්‍යංශය තුල මොකක් හරි ඒකකයක් හදලා මේ රටේ මිනිසුන්ට කිව්වොත් බදු ගෙවන්න මේකට කියලා මේ දෙපාර්තමේන්තුව ස්වභාවික මරණයට ලක් වෙනවා. මේ දෙපාර්තමේන්තුව අස්ථාවර වෙනවා. මේ දෙපාර්තමේන්තුව දිය කර හරිනවා. ඒකේ කුමන්ත්‍රයක් අපි තියෙන්නේ. ඒ නිසා අපිට ප්‍රශ්නයක් තියෙනවා. මේ එකතු කරන බදු මුදල් කොහෙටද යන්නේ? මේ එකතු කරන බදු මුදල් ඒකාබද්ධ අරමුදලට යන්නේ නැහැ කියන ස්ථාවරය අපි ඉන්නේ. ඒ නිසා මේ දෙපාර්තමේන්තුව වෘත්ති සමිතිය අද දෙපාර්තමේන්තුවම එකට එකතු වෙලා මේ කෑ ගහලා කියන්නේ මේ රටේ සංස්ථාපිතව පිළිගත්තු මේ දෙපාර්තමේන්තු තුන හරහා මේ බදු එකතු කරන්න මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් වෘත්ති සමිතියත් එක්ක ඒ වගේම පරිපාලනයත් එක්ක සාකච්ඡා කරලා ඒවට විසඳුම් ගන්න. එහෙම නැතුව හොරපාරෙන් ඒකක හදලා සමාගම් හදලා මේ දෙපාර්තමේන්තුව එකතු කරන බදු මුදල් රැස් කරන්න එපා.